මේ වෙද්දී ඔබතුමාගේ පියාණන් හැදූ ජනතා විමුක්ති පෙරමුණට වෙලා තියෙන තත්ත්වය ගැන ඔබතුමා කොහොමද දකින්නේ? මම දැන් රුසියාවේ අධ්‍යාපන කටයුතු කරගෙන ගමන් මේ නිවාඩුකට ලංකාවට ආවේ. පසුගිය කාලේ ඡන්ද ප්‍රතිපල බලද්දී ලොකු පසුබෑමක් මං හිතන්නේ තියෙනවා. ඉතින් මං හිතනවා ඒගොල්ලෝගේ ප්‍රතිපatti සහ ගන්න ක්‍රියාමාර්ග මීට වඩා ජනතාවර ටිකක් දැනෙන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ තාත්තා විසින් නිර්මාණය කරපු පක්ෂය. මට ඒ පක්ෂය එහෙම ලොකු කිසිම අයිතියක් ඇතුනේ මම මේ කතා කරන්නේ සාමාන්‍ය කෙනෙක් හැටියට. හැබැයි රෝහණ විජේවීර මහතාගේ ප්‍රතිපatti මේ වෙද්දී ක්‍රියාත්මක වෙනවද ජනතා විමුක්ති පෙරමුණ තුල? මම හිතන්නේ ඒක ප්‍රධාන වශයෙන්ම තියෙන චෝදනාවකුත් එක්ක එන දෙයක්. නමුත් ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරනකොට ඔවුන්ගේ තිබ්බ ක්‍රමවේදයන් දැන් වෙනකොට වෙනස් වෙලා තියෙනවා. නමුත් වෙනස් වීම යහපත් පැත්තට වෙනස් වෙන්න ඕන. ඉතින් එහෙම වෙන්නේ නැත්නම් එතන යම් ප්‍රශ්නයක් අඩුපාඩුවක් තියෙනවා. හැබැයි මේ වෙද්දී ජනතා විමුක්ති පෙරමුණට විශාල චෝදනාවක් එල්ල වෙනවා එක් එක් පක්ෂවලට ලඝු වී වැඩ කරන බවට. මම හිතන්නේ ඒක ගොඩක්ම වෙන්නේ පසුගිය කාලේ ඔවුන් ගත්ත ක්‍රියාමාර්ගات එක්ක ඔවුන් ගියපු යම් යම් සන්දාන. ඒව තමයි මම හිතන්නේ පක්ෂය පෙරටු ගාමින් ලෙස වෙන් වී යන්න ප්‍රධාන වශයෙන් බලපෑ අභ්‍යන්තරයේ ශක්තිමත් අරටුව තමයි මේ පෙරටු ගාමින් ලෙස වෙන් වෙලා ගියේ පක්ෂයෙන්. මම හිතන්නේ ඒක පිළිගනීද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඒක ලොකු පාඩුවක්. ඔබතුමා හිතනවද මේ ජනතා විමුක්ති පෙරමුණට ඉදිරියේදී ජනතා ප්‍රසාදයේ දිනා ගැනීමට හැකියාව තිබේද? නැත්තම් පාර්ලිමේන්තුවට යෑමට හැකියාව අඩු වෙනව නේද? මගේ පෞද්ගලික මතයක් තියෙනවා. ඇත්තටම මේක මේ බෞද්ධ රටක්. එදී ඔවුන් දේශපාලනිකව තේරුම් ගත යුතුයි. ඒ මත ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති සියල්ල මෙහෙමනවා නම් මං හිතන්නේ බැරි කමක් තියෙවි කියලා. ඔබතුමාගේ පියා දේශපාලනය කරා වගේද ඔබතුමාත් ඉදිරියේදී දේශපාලනයට පැමිණීමට අදහසක් නැද්ද? මම ප්‍රධාන වශයෙන්ම පවුලේ එන දේශපාලන එක ප්‍රතික්ෂේප කරනවා. මොකද අපේ ගෙදරේ එම භාවිතයකුත් නැහැ. මොකද තාත්තගෙන් පස්සේ අම්මා හැම දේශපාලනෙ පැමිණියෙත් නැහැ. නමුත් එහෙම තහනමකුත් නැහැ. මට සාමාන්‍ය පුරවැසියෙක් වශයෙන් දේශපාලනය කරන්න අයිතියක් තියෙනවා. මම ඉගෙන ගත්තේ දේශපාලන විද්‍යාව. දැන් මගේ ආචාර්ය උපාධියත් දේශපාලන විද්‍යාව සහ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයෙන් තමයි කරන්නේ. ඉතින් රටක පුරවැසියෙක් වශයෙන් අපි ඉටු කළ යුතු යුතුකමක් තියෙනවා. මම රෝහණ විජේවීරගේ පුත්‍රයා වුණාට මම ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නෙවෙයි. එහෙම කියලා මට දේශපාලනේ නොකර ඉන්න කියන්න අයිතියකුත් නැහැ. ඉතින් ඒක මගේ තෝරා ගැනීම. රට වෙනුවෙන් අනිවාර්යයෙන්ම යුතුකම් ඉටු කළ යුතුයි. ඒ වෙනුවෙන් මම ඕන වෙලාවක ඉදිරියට එන්න සූදානම්. හැබැයි ඔබතුමා ඉදිරිපත් වුණොත් ඔබතුමා ජනතා විමුක්ති පෙරමුණේද පෙරටුගාමි සමගද එක්ක වෙන්නේ? මහා ලොකු මාක්ස්වාදී ලෙස මම හඳුන්වන්නේ නැහැ මාව. මොකද මගේ පදනම වැටෙන්නේ බෞද්ධ සංස්කෘතියත් එක්ක. මම හිතනවා රට වෙනුවෙන් යුතුකමක් කරන්න ජනතා විමුක්ති පෙරමුණම අවශ්‍ය නැහැ. මොකද ඒක තාත්තගේ භාවිතාවය. මේ මම ඇත්තටම රුසියාවේ රටවල් 60කට අධික ප්‍රමාණික ජාත්‍යන්තර ශිෂ්‍ය සංගමක නායකත්වයේ දරුවා. ඉතින් මම අර දූපත් මානසිකත්වයකට කොටු වෙලා නැහැ. අලුත් නායකත්වයක් බිහි වෙනවා, තීරණායකත්වය. ඉතින් ඒවත් එක්ක ඉදිරියට යන්න රට වෙනුවෙන් යහපත් දෙයක් කරන්න මම සූදානම්.